ලොරන්ස් පාකින් ස්මෝක් වීමට බොහෝ කල සිහින දකිමින් සිටි කාන්තාවක්. නමුත් විවාහයෙන් වසර කිහිපයක් ගෙවුණත් ඇයගේම දරුපල සිහිනය නම් යථාර්ථයක් කර ගැනීමට ඇයට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මේ පිළිබඳව මහත් කණගාටුවෙන් පසු ලොරන්ස් සහ ඇයගේ සැමියා මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් හමු වීමට නොගිය වෛද්‍යවරයෙකු නොමැති තරම්. ඉතින් කෙතරම් වෛද්‍යවරුන් හමු වීමට ගියත් ලොරන්ස්ට සහ ඇයගේ සැමියාට මේ පිළිබඳව පිළිගත හැකි තරමේ විසඳුමක් නම් ලැබුණේ නැහැ. නමුත් බොහෝමයක් කනස්සල්ලෙන් දින කිහිපයක් ගත කිරීමෙන් පසුව ලොරන්ස්ගේ සැමියා ඇයට නිවාඩුව ගත කිරීමට යමුදු කියා යෝජනාවක් ඉදිරිපත් කරනවා. මහත් සිත්තැවුලෙන් සහ කණගාටුවෙන් පසු ඇයත් ඔහුගේම යෝජනාවට එක ගවි පහවදා උදේම මධ්‍යම ඇමරිකාවේ නිකරාගුවාවල නිදහස් ස්ථානයක් වෙත තම මිතුරියන් සමග ගමන් කිරීමට කටයුතු කරනවා. මිතුරන් සමග ගත වූ ප්‍රීතිමත් පැය කිහිපයකින් පසුව ඔවුන් සැලසුම් කර තිබූ ස්ථානය වෙත පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඉතින් ලොරෙන්ස් පිළිබඳව සහානුකම්පාවෙන් බලා ඇයගේ මිතුරන් ඇයව සැනසීමට උත්සාහ කළා. එසේම ලොරෙන්ස්ද ඇය සහ ඇයගේ සැමියා දරුවෙකු පිළිසිඳ ගැනීමට කටයුතු කළ සෑම උත්සාහයක්ම යහළුවන් හමුවේ කියා සිටියා. ඔවුන් ඒ තරමටම දරුවෙකු වෙනුවෙන් නොකළ දෙයක් නැතිම තරම්. කෙසේ නමුත් මිතුරන් සමග කාලය ගත කිරීම ලොරෙන්ස්ට මහත් සැනසීමක් බව වැටහුණු ඔහුගේ සැමියා තවත් දින දෙක තුනක් මෙහිම ගත කිරීමට යහළුවන් හා සාකච්ඡා කොට එකඟ වෙනවා. මෙසේ දින දෙකක් පමණ කල්ගත කිරීමෙන් පසුව ලොරෙන්ස්ට සහ ඇයගේ සැමියාට පූජකවරයෙකු හමු වෙනවා. මෙහිදී තම සිත තුළ සිර කරගෙන තිබූ හැඟීම් සමුදායක් පූජකතුමා ඉදිරියේ කඳුළු වරින් පිට කිරීමට ලොරෙන්ස් පටන් ගන්නවා. මදක් සැනසීමේ නිතුව බලා සිටි පූජකතුමා මහත් පුදුම සහගත දෙයක් පවසනවා. එනම් කවුරුන් හෝ ඔබ ගැන ලොකු සැලස්මක් ඇතිව ඉවසීමේ නිතුව බලා සිටිනවා. නමුත් ඒ කවුරුන්ද කියා මම නොදැනෙමි. ඔබට අනාගතේම ඒ දැනගැනීමට හැකි වේවි. පූජකයා සඳහන් කළ එකම වචන කිහිපේ පමණයි. ඉතින් පූජකතුමා කියපු දේ හරියාකාරව වැටහුණේ නැති වුණත් ලොරෙන්ස්ගේ සිතේ මේ වචන කිහිපේ නිතරම පාහේ රැව්පිලි රැව් දෙන්නට වුණා. මද වේලාවක් පූජකතුමා සමග කතා බහ කොට ඔවුන් දෙපළ පූජකතුමාට සමුදී පිටත් වුණා. ඉතින් නිකරාගුවාවල සංචාරයෙන් පසු ඔවුන් දෙපළ සහ ඔවුන්ගේ මිතුරියන් නැවතත් නිවස් බලා එනම් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලා ගමන් කිරීමට තීරණය කළා. ඉතින් තවමත් ලොරෙන්ස්ගේ සිතේ නම් රැව්පිලි රැව් දුන්න එකම කාරණේ වූයේ පූජකතුමා සැබවින්ම පැවසුවේ කුමක්ද යන්නයි. මෙසේ වාහනේ ගමන් කරන විටදී සහ දින දෙක තුනක් යනතුරුම ලොරෙන්ස්ගේ සහ ඇයගේ සැමියා අතර වැඩිපුරම කතාබහට ලක්ුණේ අර පූජකතුමා පැවසූ දෙයයි. ඉතින් ලොරෙන්ස් මේ පිළිබඳව ඇගේ මිතුරන්ට පැවසුවත් ඔවුනුත් ඒ පිළිබඳව නිසි ආකාරයේ පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මෙසේ දින කිහිපයක් ගත වීමෙන් පසු ලොරෙන්ස්ගේ සැමියා ලොරෙන්ස්ට නැවතත් වරක් දරුවෙකු පිළිසිඳ ගැනීමේ උත්සාහයක යෙදිමුදැයි පවසා සිටියා. එනම් කෘතිම දරු පිළිසිඳ ගැනීමකට ලක් වූහොත් අපහාට දරුවෙකු ලබා ගැනීමට හැකි වේය ඔහුගේ මතය වුණා. ඉතින් මුලින්ම මේ අදහසට ලොරෙන්ස් විරුද්ධ වුණත් දරුවෙකුට තිබූ අධික කැමැත්ත නිසා ඇය ඔහුගේ යෝජනාවට එකඟ වෙනවා. දරුවන් කෘතිමව පිළිසිඳ ගැනීමේ ක්‍රියාවලියෙන් පසු ඔවුන්ගේ සිහිනයේ සැබෑවනවා. ලොරෙන්ස් දැන් ගර්භණී කාන්තාවක් බවට පත් වෙලා මේ පිළිබඳව දැනගත් ලොරෙන්ස්ට සායගේ සැමියාට මෙන්ම ඔවුන්ගේ මිතුරන්ටද මේ පිළිබඳව මහත් සතුටක් ඇති වී තිබුණා. මාස කිහිපයක් ගත වීමෙන් පසු වෛද්‍යවරුන් හමු වීමට ගිය මොවුන් දෙපළට දැනගැනීමට හැකි වුණේ මොවුන්ට සාමාන්‍ය දරුවෙකුක් නොවේ, නියුන් දරුවෙකුක් පිළිසිඳගෙන තිබෙන බවයි. ඉතින් එක් දරුවෙකුවත් නොමැතිව මහත් කනගාටුවෙන් කාලය ගත කළ මොවුන් දෙපළට දැන් නියුන් දරුවන් පිළිසිඳගෙන තිබෙනවා. සැබවින්ම මේ ඇසු විගසම ලොරෙන්ස් සහ ඇගේ සැමියා ඉමහත් ප්‍රීතියෙන් ඉපිලෙන්නට වුණා. මෙසේ මාස කිහිපයක් ගත වීමෙන් පසු ලොරෙන්ස් ඇගේ දෙවන පරීක්ෂණයට පෙනී සිටිනවා. එහිදී වෛද්‍යවරුන් පවසන්නේ මහත් ආందోళනාත්මක කතාවක්. ඔබට විශ්වාස කළ හැකිද ලොරෙන්ස්ගේ කුස තුල නියුන් දරුවෙක් නොවේ දරුවපත් පහක්ම පිළිසිඳගෙන තිබුණා. කෙතරම් ප්‍රීතිජනක අවස්ථාවක් වුණත් ලොරෙන්ස් මෙම සිදුවීම නම් කිසි දිනක විශ්වාස කළේ නැහැ. ඇයගේ අවිශ්වාසය නිසාම වෛද්‍යවරිය ඇය ස්කෑන් පරීක්ෂණයක් කිරීම සඳහා යොමු කරනවා. නමුත් එහිදී සිදුවන්නේ ඇස අදාහගත නොහැකි සිදුවීමක්. එහිදී හෙළිදරව් වන්නේ ලොරෙන්ස්ගේ කුස තුල දරුවපත් පහක් නොවේ දරුවපත් හයක්ම පිළිසිඳගෙන තිබෙන බවයි. ඒ ඇසු විගසම ඉමහත් ප්‍රීතියට පත් වූ මෙම යුවළගේ ඇස්වලින් සතුටු කඳුළු කඩා හැලෙන්නට වුණා. මදක් සිතන්න කිසිඳු දරුවෙකු නොමැතිව සිටි යුවළකට දරුවන් හය දෙනෙක්ම කිව්වම
එහෙත් ඔවුන් දෙපළට වැඩි වේලාවක් ඔවුන්ගේ සතුට භුක්ති විඳීමට හැකියාව ලැබුණේ නැහැ. එනම් කුසතුල දරුවන් 6ක් පිළිසඳගෙන තිබීම නිසා ඔවුන් පිටතට ගැනීමේ ක්‍රියාවලිය මහත් අවදානම් සාගත විය හැකිසේම මවටද මෙහිදී බලපෑම් ඇති විය හැකි බවයි වෛද්‍යවරුන් පවසා සිටියේ. කෙසේ නමුත් ලොරෙන්ස් සහ ඩේවිඩ් මේ සියලු අවදානම් මැද දරු ප්‍රසූති සඳහා පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තීරණය කළා. එනම් ඔවුන් දරුවන් 6 දෙනාටම කෙසේ හෝ මෙලොව එළිය බලන්නට සලස්වන බව මහත් අදිෂ්ඨානයකින් යුතුව පවසා සිටියා. ඔවුන්ගේ තීරණයට එකඟ වූ වෛද්‍යවරුන් ලොරෙන්ස් සහ ඇගේ දරුවන් සියලු දෙනාම දරු ප්‍රසූතියේදී ආරක්ෂා කිරීමට කටයුතු කළා. ලොරෙන්ස්ට සිදු කිරීමට තිබූ සැත්කම කතරම් අවදානම්ද කියනවා නම් මේ සඳහා හෙදියන් 30 දෙනෙකුට ආසන්න පිරිසකගේ උපකාරය අවශ්‍ය වී තිබුණා. මෙසේ දීර්ඝ සත්කමකින් අනතුරුව වෛද්‍යවරුන්ට දරුවන් 6 දෙනාම කිසිදු අනතුරකින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම දරුවන්ගේ මවටත් කිසිදු අනතුරක් නොවන පරිදි වෛද්‍යවරුන් සිය වගකීම නිවැරදිවම ඉටු කළා. ඉතින් 2012 අප්‍රේල් 23 තමයි මේ සායදරු උපත ලෝකයටම වාර්තා වුණේ. ඒ වගේම එතන තමයි ලොරෙන්ස් සහ ඩේවිඩ්ගේ ප්‍රීතිමත්ම දවස. කෙසේ වෙතත් දරුවන්ගේ උපන් බර රාත්තල් 1ක් හෝ 2ක් අතර ප්‍රමාණයක් වූ නිසා ලොරෙන්ස්ට පළමු දිනේදීම දරුවන් බැලීමට හැකියාව ලැබුණේ නැහැ. එසේම මේන් එක් දරුවෙකුගේ තත්ත්වය බරපතල විය හැකි බව වෛද්‍යවරුන් පවසා සිටියා. එසේම කුඩා දරුවා වූ ලෙවි අනිත් දරුවන්ට වඩා වර්ධනය වී නොතිබීම සහ ගර්භාෂයේ ඉඩ ලබා ගැනීමට ස්වභාවිකවම සිදුවන තරඟකාරීත්වය නිසා ඇයගේ මොළයේ ආබාධයක් ඇතිවනවා. එසේ නමුත් හෙදියන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මහත් කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවන් 6 දෙනාගේම සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හරවා ගැනීමට ඔවුන්ට හැකිවනවා. ඉතින් ඔවුන් ඔවුන්ගේ දරුවන් සඳහා ඇන්ඩ්‍රියු, බෙන්ජමින්, කැරොනිනා, ලියා, ඇලිසන් සහ ලෙවි යන නම් යොදන්නට තීරණය කළා. ඉතින් අදවන විට ලෝකයේ වාසනාවන්තම යුවළ වන ලොරෙන්ස් සහ ඩේවිඩ් ඔවුන්ගේ දරුවන් 6 දෙනා සමගම ඉතාමත් ප්‍රීතියෙන් වාසය කරන බවයි සඳහන් වන්නේ. ඒ වගේම මෙම දරුවන් 6 දෙනාගේම බර එක සමාන බවයි වෛද්‍යවරුන් පවසා සිටියේ. ඉතින් 2021 වන විට ඔවුන් 107 වන උපන්දිනයත් සමරා අවසන්. දරුවන් 6 දෙනාම ඉතාමත් යහපත් තත්ත්වෙන් කල්ගත කරන අතර පුංචි ලෙවීට පමණක් ආබාධිත දරුවන් සහිත පාසලකට ඇතුළත් වීමට සිදු වුණා. වෛද්‍යවරුන් පැවසූ පරිදිම ලෙවි කුඩාම දරුවා වූ නිසා ඇය එතරම් වර්ධනයකට ලක් වී තිබුණේ නැහැ. එසේම ගර්භාෂයේ තුල තවත් දරුවන් 5 දෙනෙකු සිටි නිසා ඒ තුල ඉඩකඩ ලබා ගැනීමට දැඩි ලෙස සීමා පැනවී තිබුණා. ඉතින් වෛද්‍යවරු පැවසූ දේ සැබෑවක් කරමින් පුංචි ලෙවි මොළවේ ආබාධ සහිත දරුවෙකු බවට පත් වුණා. කෙසේ නමුත් මේ සියලු සිදුවීම් ලෝකේ පුරා වෛරසයක් මෙන් පැතිරියන්නට වුණා. මේ පිළිබඳව දැනගත් ධනපතියන් සහ ඇතැම් පුද්ගලයන් බොහෝ පිරිසක් මෙම පවුල සඳහා ආධාර ලබා දී ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා උදව් උපකාර කළා. මේ වන විට දරුවන් 6 දෙනා සමගම ලොරෙන්ස් සහ ඩේවිඩ් සතුටින් කල්ගත කරන බවයි සඳහන් වන්නේ. අද වීඩියෝ එකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි කවදාවත් තමන්ගේ හීන අතරින් එපා. දිගටම උත්සාහ කරන්න. ඒ සඳහා යම් කාලයක් ගත වුණත් උත්සාහය සහ කැපවීම තිබෙනවා නම් ඔබගේ සිහින යථාර්ථයක් කර ගැනීමට ඔබටත් හැකි වේවි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ කතාව ඔයාලගේ හදවතට දැනුණා නම් ඒ ගැන අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. යාළුවන්ටත් දකින්න වීඩියෝ එක ෂෙයා කරන්න, අබිරහස් ගවේෂණේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනේ ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.